ලෝකයේ එක වගේ හත් දෙනෙක් ඉන්නවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේම අපි කවුරුත් දන්න නියුන් සහෝදර සහෝදරියොත් වෙන් කරලා අඳුරගන්න බැරි තරමට රූපෙන් ගොඩක් වෙලාවට එක හා සමානයි. නමුත් මේ එක වගේ අයගේ ගතිගුණ සලකා බැලුවොත් ඒ ගතිගුණත් එක හා සමාන වෙනවද? කොහෙත්ම නැහැ. ගොඩක් වෙනස්. අතේ ඇඟිලි පහ එක වගේ නෑ කියනවනේ. ඒ වගේම එකම පවුලේ අයගේ උනත් එකම මව්පියන්ගේ දරුවන්ගේ උනත් පේන්නේ එකිනෙකාට වෙනස් ගති පැවතුම්. ජානමය වශයෙන් සම්බදතා එක්ක ඉදිරියට යන තාක්ෂණයත් සමග මේ පුද්ගල ගති පැවතුම් එක්කත් පෞරුෂත්ව ලක්ෂණ ගැනත් මේ වෙනකොට ලෝකයේ අවධානය යොමු වෙලා තියෙනවා. මේ ගැන දිගින් දිගටම පරීක්ෂණත් කරනවා. මේකට හේතුව සමහර පුද්ගලයන්ගේ තියෙන අසාමාන්‍ය හැසිරීම්, ප්‍රචණ්ඩත්වය සහ මර්ධනකාරී ක්‍රියා ගැන යම් දැනුවත් වීමක් ලබා ගැනීම. ඒ වගේම සියදිවි නසා ගැනීමේ තත්ත්වය ඉහළ යාමත් එක්කත් මේ හැසිරීම් රටාගෙන අධ්‍යයනය කරන්න ලෝකයේ නව තාක්ෂණය පෙරමුණ අරගෙන තියෙනවා. අද අපි මේ වීඩියෝ එකෙන් කියන්න යන්නේ යම් ආකාරයකට පුද්ගල හැසිරීම් රටා ගැන කරපු අධ්‍යයනයක් ගැන තමයි. අදින් නතර නොවෙන ඔබේ දැනුමට වැදගත් වන මේ වගේ තොරතුරු දිනපතාම අපි රැගෙන එන්න සූදානමින් ඉන්නවා. ඉතින් මේ ගැන කියන්න කලින් පුංචි මතක් කිරීමක් කරන්න තියෙනවා. තාමත් අපේ විශ්වකර්ම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්නත් බෙල් සලකුණ ක්ලික් කරන්නත් කියලා. අපි හැමෝටම රුධිර ඝනයක් තියෙනවා. ජීවිත කාලය තුල යම් දවසක හැම කෙනාම තමන්ගේ රුධිර වර්ගය දැනගනු ලබනවා. මේ රුධිර ඝනය අනුව ඒ ඒ පුද්ගල කොට්ටාසයට නියමිත වෙන ආවේනික ලක්ෂණ සම්බන්ධයෙන් ජපානයේ සිදු කරපු පරීක්ෂණයක් ගැන තමයි මේ කියන්න යන්නේ. බ්ලඩ් ටයිප් පර්සනැලිටි කියලා හඳුන්වනු ලබන මේ වර්ග කිරීම ඔබටත් ඔබේ රුධිර ඝනය එක්ක ගලපලා ඔබේ පෞරුෂත්ව ලක්ෂණ ගැන වටහා ගන්න අනිවාර්යයෙන්ම පුළුවන් වේවි. ඔබ රුධිර ඝන හතර අතරින් ඒ ධන සහ ඒ ඍණ කියන රුධිර ඝන තියෙන පුද්ගලයෙක් නම් මේ තමයි ඔබට තිබෙන පොදු ලක්ෂණ. ඒ රුධිර ඝනය සහිත පුද්ගලයන් හරිම බුද්ධිමත්. ඒ වගේම ඔවුන් ගොඩක් සංවේදී පුද්ගලයන්. කලාත්මක හැකියාවෙනුත් ඉහළයි. මේ අයට යම් කිසි වැඩක් පටන් ගන්නකොටම ඒ දේ ඉවර කරන්න ඕන කියන හැඟීම හරිම ප්‍රබලව තියෙනවා. ඒ අදිෂ්ඨානය ඔස්සේ දිගින් දිගටම යන්න අවශ්‍ය උනන්දුව සහ ජවය ඒ අයට තියෙනවා. ඒක මේ පුද්ගලයන්ට සාර්ථක වෙන්න තියෙන ලොකු උදව්වක්. ඒ රුධිර ඝනය සහිත පුද්ගලයන් පිළිකුල් කරන දෙයක් තමයි බොරුව සහ වංචාව. ඔවුන් ඒ නිසාම බොරු කියන පුද්ගලයන්ට හරිම අකමැති. නමුත් මේ අය ගොඩක් සංවේදී නිසාත් අන් අයගේ සිත් රිදවීමට ඇති අකමැත්ත නිසාත් ගැටලු ඇති කරගන්නේ නැතිව අනික් අයට හොඳින් සවන් දෙනවා. තමන්ට බොරුවක් කරත් ඒ දේ අමතක කරලා දාලා ආයෙමත් උදව් කරනවා. මේ හොඳ ගතිගුණය වෙලාවකට මේ අයගේ දුර්වලතාවය බවට පත්වෙන අවස්ථාත් නැත්තේම නැහැ. ඔබ ඒ රුධිර ඝනය සහිත අයෙක් නම් ඔබ දන්නවා ඇති ඔබට මානසික පීඩනය තරමක් වැඩි බව. මේකට හේතුව තමයි සියලු ගැටලු තමන් විසින් දරාගන්න එකත් ඔවුන්ගේ රුධිරයේ ස්ට්‍රෙස් හෝමෝන් ප්‍රමාණය අනික් පුද්ගලයන්ට වඩා තරමක් වැඩි සාන්ද්‍රණයකින් පිහිටීම. ඔවුන් රණ්ඩු දබර ඇති කරගන්න කැමති අය නෙවෙයි. මේ රණ්ඩු දබර කියන දේ වැඩියෙන් දැනෙන අවස්ථාවක් තමයි ආදර සම්බන්ධතාවයක් කියන්නේ. ඉතින් ඔබේ සහකරු ඒ රුධිර ඝනයේ කෙනෙක් නම් ඔහු හෝ ඇය කිසිසේත්ම ඔබ එක්ක ගැටුම් ඇති කර නොගනීවි. අනවශ්‍ය ප්‍රශ්න ඇති කරගෙන ඇතිවන ගැටුම් ඔවුන් ඇති කරගන්නේම නැහැ. තමන්ගේ බැඳීම්, පවුල, සහකාරිය හෝ සහකරු වෙනුවෙන් මුළු ජීවිතේම කැප කරන්න මේ අය දෙවරක් හිතන්නේ නැහැ. මේ නිසා හැම විටම ඔවුන් හොඳ ජීවන සහකාරයෙක්, ආදරවන්තයෙක් බවට පත් වෙනවා. මේ අය හැම විටම ශාන්ත, අහිංසක ගති පැවතුම් වලින් යුක්ත අයයි. තමන් කරන රැකියාව හෝ තමන් කරන ව්‍යාපාරයෙන් ඉහළටම යන්න ලොකු උත්සාහයක් ගන්නවා. ටිකක් තේරුම් ගන්න අමාරු ගති ලක්ෂණ වලින් යුතු මේ අය කිසිම අවස්ථාවක තමන්ගේ හැඟීම් වෙන කෙනෙක් ඉදිරියේ ප්‍රකාශ කරන්නේ නැහැ. විවෘත වෙන්න අකමැති. ගොඩක් වෙලාවට මානසික පීඩනයට පත් වෙන්න තවත් හේතුවක් විදිහට මේ හැඟීම් සංගවාගෙන ඉන්න එකත් දක්වන්න පුළුවන්. ඒ රුධිර ඝනය සහිත
පුද්ගලයන් හරිම විශ්වාසවන්තයි. කිසිම දිනයක ඔවුන් ඔබේ විශ්වාසය කඩ කරන්නේ නැහැ. ඇස් දෙක වහගෙන විශ්වාස කරන්න පුළුවන් විදිහේ විශ්වාසවන්තයන් විදිහට මේ අයව හඳුන්වන්න පුළුවන්. ඊළඟ රුධිර ගණය වන B ධන සහ B ඍණ ගැන සලකා බැලුවොත් ඒ අය ගැන විස්තර වෙන්නේ මෙන්න මේ විදිහට. මේ පුද්ගලයන් තමන්ගේ චරිත ස්වභාවය අනුව ගොඩක් උත්සාහවන්තයි. ඒ වගේම නොපසුබට ධෛර්යයකින් යුක්තයි. මේ උත්සාහයත් ධෛර්යමත් බවත් නිසා ඒ අය මහන්සියෙන් වුණත් සාර්ථකත්වය කියන ළඟා කරගන්නවා. ඒ වගේම මේ පුද්ගලයන් හරිම හිතුවක්කාරයි. ඕනෑම අවස්ථාවක ආදර සම්බන්ධතාවයකදී පවා ඕන් කරන්නේ ඕන්ට හරි කියලා හිතන දේ විතරයි. ඒ වගේම අර උත්සාහවන්ත බවත් එක්ක ඕන් තමන්ට ඕන දේ ඉටු කරගන්න ඉෂ්ට කරගන්න මිසක් නැවත හැරීමක් නම් කරන්නේ නැහැ. ඒ වගේම අනික් කිසිම කෙනෙක් කියන දෙයක් පිළිගන්න සූදානම් නැති මේ අය නිතරම තමන් කරන දේ 100%ක් නිවැරදි කියන අදහසින් තමයි ජීවත් වෙන්නේ. මේ නිසා ඕන් පොදු වැඩ කටයුතු සිදු කරන ස්ථානවලදී රැකියා අවස්ථාවලදී සුළු සුළු ගැටලු වලට මුහුණ දෙනවා. නමුත් මේ වගේ ගැටලු වලදී ඔවුන් පාඩමක් ඉගෙනගෙන නැවතත් Tamanගෙන් එවැනි දෙයක් සිදු නොවී ඉන්න වග බලා ගන්න තරම් බුද්ධිමත් බවින් යුතුයි. B රුධිර ගණයේ පුද්ගලයන් හරිම මිත්‍රශීලී. ඒ නිසා යහළුවන් පිරිවරාගෙන තමයි මේ අය ජීවත් වෙන්නේ. ඒ වගේම මේ මිතුරන් වෙනුවෙන් Tamanට හැකි ඕනම දෙයක් කරන්න දෙවරක් හිතන්න මේ අයට අවශ්‍ය වෙන්නේ නැහැ. මිතුරන් වෙනුවෙන් ඕන අවස්ථාවක ඉදිරිපත් වීමේ ගතිගුණත් ඔවුන් සතුව පවතිනවා. ඒ වගේමයි තමන් මහන්සි වුණෝතින් උත්සාහය තිබෙනවා නම් තමන්ට දියුණු වෙන්න හැකියාව පවතින බව ඔවුන් තදින්ම විශ්වාස කරනවා. ඒ ඔස්සේ කටයුතු මෙහෙවනවා. මේ නිසාම ඔවුන් ඉක්මනින් දියුණුවට පත් වෙනවා. දැනුම සම්බන්ධයෙන් හරිම පිපාසයෙන් ඉන්න මොවුන් පුළුවන් හැම තප්පරයකම අලුත් දෙයක් ඉගෙන ගන්න කාලය වෙන් කරනවා. එනිසා ඔවුන් හැම විටම අලුත් දැනුමින් පරිපූර්ණ පිරිසක් බවට පත් වෙනවා. මේ පුද්ගලයන් හරිම අවංකයි. මේ අවංක නිර්ව්‍යාජ ගතිගුණ නිසා වෙන අවාසියක් තමයි ඔවුන් රැවටීමට ලක්වීම. ඊට හේතුව අනිත් පුද්ගලයනුත් ඔවුන් වගේම අවංකයි කියා විශ්වාස කිරීම. මේ විදිහට එක්වරක් රැවටීමට ලක්ුණායින් පස්සේ නැවත වරක් රැවටීමට ලක්වීම නම් මොවුන් අතින් බොහෝ විට සිදු නොවන වරදක්. තමන්ට වරදක් කළ අයෙක්ට සමාව දී නැවත ලංකර ගැනීමක් මොවුන් කිසි විටක සිදු කරන්නේ නැහැ. ඔවුන් සතුව තිබෙන බුද්ධිමත් බව ඉන් පැහැදිලි වෙනවා. ඒ වගේම ඔවුන් කිසිම පුද්ගලයෙක් ලබා දෙන අවවාද හෝ උපදෙස් පිළිපදින්න කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් හිත රිදවීමට ඇති අකමැත්ත සහ ආචාරශීලී බව නිසා ඔවුන් ඒ අවවාද උපදෙස් වලට හොඳින් සමන් දෙනවා. ඒ සියල්ලටම අහුන්කන් දීලා තමන්ට අවශ්‍ය දේ තමන්ගේ හිතේ තියෙන සැලැස්ම ක්‍රියාත්මක කිරීම තමයි මේ B රුධිර ගණය සහිත පුද්ගලයන් සිදු කරන්නේ. තමන්ගේ හිත පවසන දෙයට මුල් තැන දෙන මේ අය පවුලේ සමාජිකයන් පවා ආශ්‍රය කරන්නේ තමන්ගේ මේ ප්‍රතිපත්ති අනුව තමයි. ඔවුන් නිදහසේ ඉන්න නිදහස විඳින්න හරිම කැමති. මේ අය කොයි අවස්ථාවකවත් අනිත් පුද්ගලයන් සිතන දේ ගැන හෝ හැඟීම් ගැන සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සාමාන්‍ය තරමට හේතුවක්කාරයි. ඒ වගේම බාරගත් වැඩක් දිවාරෑ නොබලා හරියට කරලා මිසක් නවත්තන්නේ නැති පුරුද්ද මෙයට තියෙනවා. ඔබත් B වර්ගයේ රුධිරයේ තියෙන කෙනෙක් නම් තමන්ට මේ ලක්ෂණ කීයක් තියෙනවද කියලා බලන්න මේක හොඳ අවස්ථාවක්. නමුත් මේ පුද්ගලයන් වෙහෙසකාරී විදිහට වැඩවල නිරත වෙන්න කැමති අය නොවේ. මොකද ඔවුන් ආදරය කරන්නේ නිදහසට. ඒ වුණත් ඔවුන් තමන්ගේ බුද්ධිය නිසි විදිහට මෙහෙයවලා අදාළ කාර්ය තමන්ටත් පහසු විදිහට නිවැරදිව සම්පූර්ණව සිදු කරන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්නවා. මේ ඔවුන් සතු සැබෑම දක්ෂතාවයක්. ආත්ම විශ්වාසය ඉහලින්ම තියෙන B රුධිර ගණය දරන පුද්ගලයන් සාර්ථකත්වයට පත්වීම වළක්වන්න පුළුවන් කාරණයක් නම් නොවේ. තමන් සතුව තියෙන යම් යම් දුර්වලතා හදා ගන්නත්, තමන්ගේ විදිහ තමන්ට තේරුම් ගන්නත් මේ තොරතුරු ඔබට ලොකු උදව්වක් වේවි. ඊළඟට අපි කතා කරන්නේ AB ධන සහ AB ඍණ කියන රුධිර ගණ දරන පුද්ගලයන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ගැන. මොවුන් හරිම තැන්පත් සහ ශාන්ත පුද්ගලයන්. ඔවුන් ඒ විදිහට ජීවත් වෙන්නේ බුද්ධිමත් බව නිසාමයි. මේ අය නිශ්ශබ්ද සහ තැන්පත් පුද්ගලයන් නිසා ඔවුන් ආශ්‍රය කරන අනිත් පුද්ගලයන්ට ඔවුන්ව තේරුම් ගන්න අමාරුයි. මොවුන් කොයි අවස්ථාවේ කොයි දේ කරයිද කියන එක ඔවුන් වටා ඉන්න අනිත් පුද්ගලයන්ට ලොකු ගැටලුවක්. කොහොම නමුත් මේ අය තමන්ගේ මිතුරන් වෙනුවෙන් ඕනම දෙයක් සිදු කරනවා. ඔවුන් වෙනුවෙන් ඉදිරිපත් වෙනවා. මේ නිසා
ඔවුන් මිතුරන් නිසාම පාඩු ලබන අවස්ථාත් රැවටීමට ලක්වෙන අවස්ථාත් ගොඩක් තියෙනවා. මේ විදිහට රැවටීමට ලක්ුණත් ඔවුන් කිසි විටකත් පළිගැනීමේ චේතනාවෙන් යුතු නැහැ. ඔවුන් ඉක්මනින් සමාව දෙනවා. ඕනම අයෙක් හැසිරීමෙන් කතාබහෙන් ඒ පුද්ගලයා ගැන නිරීක්ෂණය කරලා ඔවුන් ගැන යම් අදහසක් ගැනීමේ හැකියාව මේ අයට තියෙනවා. මේ විදිහට නිරීක්ෂණය කරලා ඔවුන්ගේ ගති පැවතුම් හඳුනා ගැනීම නිසා ඔවුන් සුහඳව කතාබහ කිරීම නිසා බොහෝ පුද්ගලයන් මොවුන්ගේ පෞද්ගලික තොරතුරු පවා මෙයා ඉදිරියේ නිරාවරණය කරනවා. ඒ ඔවුන් තුළ ඇතිවෙන විශ්වාසවන්ත බව නිසා. තීරණ ගැනීමේදී ඉදිරිය දක්වා විමසලා බලලා නුවණින් තීරණ ගැනීම මොවුන්ගේ හොඳ ලක්ෂණයක්. එනිසා ඔවුන්ගේ ජීවිතය සාර්ථකයි. යම්කිසි වැඩක් බාරගත්තොත් එය අනිවාර්යයෙන්ම සිදු කරලා සම්පූර්ණ කරන මේ අය තමන්ට එහෙම සාර්ථකව සිදු කරගන්න හැකියාව නොලැබුණත් ඒ තමන්ට මදිපුංචිකමක් විදිහට හරි ආත්මාභිමානයේ කැළලක් විදිහට හරි දකිනවා. ආදර සම්බන්ධතාවයකදී හෝ විවාහයකදී බුද්ධිමත්ව තීරණ ගන්නවා. තමන්ගේ සහකරුට හෝ සහකාරියට ආදරණීයව සලකනවා. මේ නිසා ඒ සම්බන්ධතාවය ගොඩක් ශක්තිමත් වෙනවා. විවාහය පවා සිදු කරගන්නේ හොඳින් හිතලා බලලා. නමුත් ඒ විදිහට සිදු කරන විවාහය තමන් එක්ක ජීවත් වෙන සහකරුව කිසිම විටකදී තනි නොකරන්න මේ අය වග බලා ගන්නවා. අතහැරලා තනි කළ යාමක් නැති නිසා මොවුන්ගේ පවුල් ජීවිතය සාර්ථකයි. ඒ වගේම ඉතා අවංකව පවුල් ජීවිතය රැක ගැනීමට මොවුන් දක්ෂයි. ඒබී රුධිර වර්ගය දරන්නන් තමන් කරන හැමදේම හිතුමතයට තමයි සිදු කරන්නේ. ඒ නිසාත් ඔවුන්ගේ නිශ්ශබ්ද බව නිසාත් අනික් පුද්ගලයන් හිතන්නේ මේ අය හරිම හිතුවක්කාරී සහ අහංකාරයි කියලා. ඕනම අවස්ථාවකදී සහ ස්ථානයකදී මොවුන් ප්‍රධාන තැනට නිතැතින්ම පත් වෙනවා. අන් අය අතරේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. කොහොම වුණත් මේ අයව විශ්වාස කරලා වැඩක් පවරන්න අමාරුයි. ඒකට හේතුව තමයි මොවුන් තමන්ට හිතන දේ පමණක් සිදු කිරීම. මේ විදිහට හිතුමතයට තීරණ ගත්තත් ඉදිරියේ බොහෝ දුරක් හිතලා තීරණ ගන්න නිසා මොවුන් අනාගතයේදී පසුතැවිලි වීමක් සිදු වෙන්නේ හරිම අඩුවෙන්. හිතුමතේ ගන්න තීරණ වගේම මේ අය එක්ක වාද විවාද කරලා බේරෙන්නත් හරි අමාරුයි. මොවුන් ඔවුන්ගේ බුද්ධිය මෙහෙවලා වාද විවාද ජය අරගෙන තමයි නතර වෙන්නේ. ඒ වගේම මේ අය විනෝද ගමන් යන්න හරිම කැමති. මීළඟට ඉතිරි වෙලා තියෙන රුධිර ගණය තමයි දුර්ලභ රුධිර ගණය උන ඕ රුධිර ගණය. මේ අය තමයි සර්වදායකයන් විදිහට හඳුන්වන්නේ. ඕනිම අයෙකුට රුධිරය පරිත්‍යාග කිරීමේ හැකියාවෙන් යුතු මේ අය හරිම මිත්‍රශීලී, හරිම ආකර්ෂණීයයි. ඕනම අවස්ථාවකදී ඕනම කාර්යයකදී නායකත්වය දරන්න සුදුසුයි. බොහොම වෙහෙස මහන්සියෙන් වැඩ කළා තමන්ගේ සාර්ථකත්වය ළඟා කරගන්න මේ අය දක්ෂයි. ඔවුන් ජීවිතයේදී සාර්ථක වෙනවා. ආදර සම්බන්ධතාවයන් ගැන සැලකිලිමත් වුණොත් තමන් ආදරය කරන පුද්ගලයා හෝ ජීවන සහකාරයා සතුටින් තියන්න මේ අය ඕනම දෙයක් සිදු කරනවා. ඒ වගේ සතුටින් තියන්න හොඳින් දන්නවා. ඒ වගේම පවුලේ අයගේ වගකීම් තමන්ගේ වගකීම් නිසි ආකාරයෙන් ඉටු කරනවා. මේ අය කරන හැම කාර්යයක්ම තමන් තනියෙන් කරන්න පෙළඹෙනවා. කිසිම විදිහකින් අනිත් අයගේ උදව් උපකාර බලාගෙන ඔවුන්ගේ ආධාරයෙන් ජීවත් වෙන්න කැමති නැහැ. මේ පුද්ගලයන් ධෛර්යවන්තව උත්සාහයෙන් ජීවිතය ජය ගන්න කැමති. ඕ රුධිර ගණය දරන පුද්ගලයන් සහකම්පනය දැනෙන සංවේදී පුද්ගලයන්. ජීවිත කාලය තුලදී දුක සැප දෙකම සමසේ විඳගන්න මේ අය සමත් වෙනවා. ඒ වගේම ඒ දෙකම සතුටින් බාර ගන්නවා. ඉදිරිය ගැන වැඩිපුර නොසිතා හදිසියේ තීරණ වලට එළඹුණත් එතුලින් නැවතත් දෙයක් ඉගෙනගෙන ජීවිතයට යමක් එකතු කරගන්න මේ අය දක්ෂයි. හොඳ සිතවිලි වලින් යුතු මේ අය තමන්ගේ හිත රිදෙන දෙයක් යම් කෙනෙක් කළත් ඔවුන් ඉතා ඉක්මනින් සමාව දෙනවා. ආදරයේදී හරිම අවංක විදිහට හැසිරෙන මේ අය මොන ගැටලු ඇති වුණත් තමන්ගේ සහකරුව අත නොහැර සෙවනැල්ල වගේ ළඟින් රැඳෙනවා. හොඳ හිතක් තියෙනවා වගේම බොරුව කියන දෙයට ගොඩක් අකමැති. තමන් වගේම අනිත් අයගෙනුත් ඒ අවංකකම ඒ වගේම බලාපොරොත්තු වෙනවා. ඕනම කෙනෙක් සමග සුහඳශීලීව, මිත්‍රශීලීව ගනුදෙනු කරන්න සහ කතාබහ කරන්න තියෙන හැකියාව නිසා අනිත් ක්ෂේත්‍රවලටත් වඩා විශේෂයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයේදී ඔවුන් ඉතාම ඉක්මනින් දියුණුවට පත් වෙනවා. මේ නිසා ඒ අය ව්‍යාපාර කළත්, රැකියාවක් කළත් ඉතා ඉක්මනට ඉදිරියට යනවා. ඔබට මේ වීඩියෝ එකෙන් තමන්ගේ රුධිර ගණයට අදාළව තමන්ගේ ලක්ෂණ හඳුරගන්න පුළුවන් වෙන්නේ නැති කියලා හිතනවා. මේ ලක්ෂණය ගැන ඔබේ අත්දැකීම් හරියටම හරිද කියලා බලලා ඒ ගැන අදහසක් ඉදිරිපත් කරන්න කියලත් මතක් කරනවා. මේ වගේ අලුත් වටිනා තොරතුරු එක්ක එකතු වෙන්න ඔබ තවමත් විශ්වකර්ම YouTube නාලිකාව සක්
සබස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම චැනල් එක සබස්ක්‍රයිබ් කරලා බෙල් සලකුණ ක්ලික් කරන්න. ඔබට වාසනාවන්ත සුබ දවසක් වේවා.